ඉස්කෝලේ කොහෙද? ගාලි සිරිදම්ම විද්‍යාලේ. ගාලි සිරිදම්ම විද්‍යාලේ. දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා? නෑ. බොරු කියන්නේ නෑ. රයිට් කරුවේ. නෑ, ඇත්ත නෑ. ඉඳලත් නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා. ඇයි මල්ලී ඒ ගෑනු ළමයි එහෙම කරේ ඇයි? නෑ ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕනේවත් නෑ කියලා හිතනවා. ඇයි අර ඒගොල්ලෝ හිටපු ඒවට? හිටපු ඒවට කියන්නේ ඉතින් ඉතු ආ යාළු වෙන කලින් එක කියන්න තිබුණනේ ඒගොල්ලන්ට. මට ඕනේ නෑ කිව්වා. මල්ලි කෙල්ලෝ කියන ජාති එපා අන්න ඔතන ඔය සීන් එකේ ඔයා විතරක් නෙමෙයි මෙතන හතර පහ දෙනෙක් ඉන්න ඔය සීන් එකේ මනෝජ්ජයා බඳින්න නැති වෙන්න හේතුව ගෑනු කියන ජාති අර ජානකී එපා කරෙව්වම ජානකී එපා කරෙව්ව ඇයි මේතර මොන කරුමද එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩකට පැටලුණා මල්ලි හැමෝම. එතකොට අපි අර බේස් ගන්න අර අයියා මනුජයා පොඩ මේ පැතර වෙන්න අරින්නේ. ඌ ඊයේ රැත් මෙහෙ බුදිය ගත්තේ. මේ විදියට පාදත් ඇවිල්ලා තින්නේ හරිද? ඒ ගෑනු කියන જાති එපා වුණා උටත්. කන්න අපේ සවුන්ඩ් කන්න. කෝල් සවුන්ඩ් කන්න කියන කන්නම් කර නම සවුන්ඩ් කන්නේ. සවුන්ඩ් කන්නේ. නමුත් අපි කියන්නේ සවුන්ඩ් කන්න කියලා. ජීවිතේ මල්ලි කසාද හතරක් කරගත්ත හතරෙන්ම ෆේල් ගොල්ලා දැන් තනිකඩයි. අයි වට මොකද උනේ? ඔයා ඇත්ත කියනවනේ මල්ලි මේක හදවතේ වැඩ කරලා. මම කයි කිව්වානේ දැන් ගාලේ. ගාලේ උන් කැලිම්. ෆස්ට් ලව් එක නෑ මං ඇත්තටම බොක්කෙන් සිරාවට මන් දන්නේ නෑ පළවෙනි මැසේජ් එක එනකොටත් මට පට්ට සතුටක් ආවේ. ඒ සතුට මල්ලි වැඩක් නෑ කියලා ඊට පස්සේ පළවෙනි මැසේජ් එක මොනවාද ආවේ? ආයි කියලා තමයි ආයි කියලා. මං ආසයි ආවස් කමට. ඊට පස්සේ මම ඉතින් ඇත්තට මාස 3ක් වගේ ෆෑ එක තිබුණේ. අව් අයියෝ කියලා එව්වා ඊට පස්සේ. මාස තුනේ කාට කෙල්ලක් මල්ලි මාස තුනේ එපා කරන්න කවුද මල්ලි මං නෑ මං ඇත්තටම සිරා ඉතින් මම ඊට කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක යාළුලා තිබුණේම නෑ ඒ කියන්නේ අපේ වයස කීයද දැන් 23යි ඒ ඒතකොට කොයි කාලෙද ඊට පස්සේ අසල මම කියන්නේ මල්ලි ඉතින් මට ඇත්තටම මං කියන්නේ මට පට්ට සතුරක් ආවා කියන්නේ මම හිතාගත්ත හරි මම මැරි කරන්නෙම මේ ගර්ල්ව තමයි කියලා සින්නේ හස පෑවා යලි හමුවා නින්නති වාරේ බවය සරා ඊට පස්සේ වල්ලි ඔන්න කතාව. ඉතින් මේ ආදර කතාවේ ඒ තරුණිය ඒ කෙල්ලගෙන නම කියනවද කැමතිද? නම ඕනේ නැහැ. නම අපි කියමු චාපා. නම වෙන නමක් දාමු අපි. මොකක් හරි වෙන නමක් දාමු. චාපායි පාපන්. එතකොට චී චාපා කියන්නේ 60 70 වේවා. ඒ චාපා කියන ඉන්නවා තමයි. හරි ඊට පස්සේ වල්ලි. ඊට පස්සේ ඉතින් මාත් දැන් මෙහෙමයි දැන් ඒ ගර්ල් ට්‍රයි කරන දවස්වල මගේ යාළුවොත් ඒ ගර්ල් ට්‍රයි කරා අම්මට නෑ යාළුවෝ චී ඕකුන් තමයි මනෝජයට උනේත් ඒක මනෝජයගේ ජානකීට ජගත් වික්‍රමසිංහ ට්‍රයි කරා හරිද ඒ දවස්වල ජගත් වික්‍රමසිංහ ට්‍රයි කරා අපි මනෝජයත් එක්ක හිටියේ ජානක වික්‍රමසිංහ ට්‍රයි කරා ඒ දවස්වල හරිද මනෝජයගේ බටේ චන්ද්‍ර වික්‍රමසිංහ හිටියේ නෑ වෙලාවට වික්‍රමසිංහලා නෑ නෑ බෝගොඩ අයියා ට්‍රයි කරා හරිද එඩ්වඩ් අයියා ට්‍රයි කරා බැදලා ඉඳලා කීර්ති අයියා හරිද කීර්ති අයියා ඔක්කොම ට්‍රයි කළා තමයි මනෝජ් අයියා දෝතන්ට වැටලා තියෙන්නේ හරි මල්ලි කියන්නේ මල්ලි ඒ වගේ පාප මිත්‍රයෝ මල්ලි ඒ කියන්නේ මම එතකොට මම යාවේ එතකොට ට්‍රයි කරනකොට උම්මා කිව්වා මචං උම්මා කිව්වා අනේ ට්‍රයි කරපු උම්මා කියන්න බෑ ට්‍රයි කරනකොට උම්මා කියලා මම දෙන්න පුළුවා නෑ අනේ ට්‍රයි කරනකොට උම්මා කියන්න ට්‍රයි කරපු කට්ටිය යාළුවෝ ආ උම්මා යාළුවෝ උම්මා මගේ යාළුවෝ කියනවා මචං ඕකත් එක්ක යාළු වෙන්න එපා ඕකට හතර වටේ හතර වටේම කොල්ලෝ මෙහෙම කියලා මං කිව්වා නෑ මට එහෙම නෙවෙයි මම ඇත්තටම අවංකේ මාදරේ ඔයා ඒ කියන්නේ වැරදි වලට සමාව දීලා ඔයා ඒක බාර ගන්නම් කියලා ලයින් එකේ හිටියේ මම හිතුවේ මේ බොරුගේ ට්‍රයි කරනවා නේද මං හිතුවා මේ මගේ අඬනවා කියලා නේ බෝ ඇඳුන්නේ නෑ වල්ලි එල කොල්ල එක ඇඳිවල හොඳටම ඇඳුනා මම හරි හරි ඊට පස්සේ කියන්න ඔය සීන් එකට එන්න වල්ලි ඊට පස්සේ ඉතින් මම කට්ටිය කියනවා මම විශ්වාස කරේම නෑ පස්සේ බලනකොට එයාගේ ලිස්ට් එකේ මම එක්කෙනෙක් විතරයි ක්ලාස් එකට ආවම මම මතක් වෙනවා කොහොමද දැක්කේ ලිස්ට් එකේ ගොඩක් ඉඳලා දිනවා නෑ කීයක් ඉඳලාද කොහොමද අනේ අහුනේ අහුනේ කියන්නේ ඉතින් මම්ම පාර දිහම යනකොට දැකලා දිනවා ෆොටෝස් දැකලා පසිදින් ගර්ල්ස්ලා ඕන්නේ කියලා හිතාගත්තා. මල්ලේ ඒ කෙල්ල පට්ට ප්ලේ ගර්ල් කෙනෙක් නෑ. ඒකින් වාට එහෙම එපා වුණාද මල්ලේ? මෙහෙමයි හැමෝම එහෙම නෑ. හැමෝම එහෙම නෑ කියලා මම පස්සේ ඊට පස්සේ නෑ ඊට පස්සේ තව කෙනෙක් ගැන තව එකක් අනදවන් ඒක මොකද උනේ මල්ලේ? ඒකේ සෝකිය කතාව මොකද? ඊට පස්සේ ඒක හොයනවා වැඩි කළා මට කියනවා ඔවා මං ගැන හොයනවා වැඩි මොකද්ද මේ මට විදාසක් නැද්ද කියලා. ඔයා මල්ලි එක වැරදිනේ මල්ලි. නෑ නෑ යා කෑරින්. මේ වොෂරූම් එකට ගියාම දොරගාව හිටන් ඉන්නවනේ. එහෙම කැමති නෑනේ මල්ලි. කෙල්ලෝ. එහෙම බෑනේ මල්ලි. ආ ඉවරද කියලා ජනේලෙන් බලනවා. ඒව බෑනේ.
ෆ්‍රීඩම් එක දෙන්න ඕනේ. ඔයා වැරදිනේ එතන. එතන ඔයා වැරදි. හරි දෙක කියන්. ඊට පස්සේ එහෙමම ඊට පස්සේ හොයන වැඩින්ද ඊට පස්සේ දැන් ඊට පස්සේ ආයෙ හිතාගත්තා මම ඊට පස්සේ ආයෙ කල්පනා කරා දැන් ආයෙ ෆෑ එකක් ඕනෙත් නැහැ ජීවත් වෙන්න මොකටද ගර්ල් කෙනෙක් ඕනෙමත් නැහැනේ තනියෙන් ඉන්න එකත් කියලා ඔහොම ඉන්නකොට ඊට පස්සේ තව එකක් ආවා. ඔව් ඇවිල්ලා බයි. තුනයි. ආ තුනයි ගන්න ඕගොල්ලෝ. ඇයි? තුනයි නමාද? අපි එක හරි අපි ෆස්ට් අපේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් අපි බැන්දේ. ඊට පස්සේ ඒ ගර්ල්ට මං ඒ ගර්ල්ට ඊට පස්සේ වැඩි හොයන්නේ නැහැ. යාට නිදහස දීලා තිනවා. ඊට පස්සේ එයා කියනවා නිදහස වැඩි ඕයි තමසේ බල් එහෙම කිව්වද? අම්මා නෑ යාකෝ මං ගැන හොයන්නේ නැහැ කියලා. ඒක එයා කිව්වා මං ගැන හොයන්නේ නැහැ. ඔයා මොනාද කරන්නේ අර වමියා කියලා. බලන්න මල්ලි. ඊට පස්සේ හිතාගත්තා දැන් ඕන්නේ නැහැ. ඊට කියන්නේ ඊට පස්සේ ෆස්ට් ලව් එකේ වෙච්ච දේවලුත් මට මතක් වුණා. ඒ කියන්නේ තාමත් අදටත් මතක් වෙනවා. ආහහහ ඕන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ මල්ලි ඕන්නේ නැහැ ගෑනුද අපි පිට එකේ ඉමුවා. දැන් ඔයා සිංගල් කොච්චර කාලයක් හිටියද? සිංගල් දැන් මල්ලි දැන් වට 23 නේද? ඔය කීයේ ඉඳන් පටන් ගත්තේ ඔවා? දෙකක් විතර අවුරුදු දෙකක්. ඒ කියන්නේ ඔය මෙයා සිංගල් ඉඳලා තියෙන අවුරුදු දෙකයි. දැන් අවුරුදු 23යි. ඔව්. මේ 15 ඉඳන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අවුරුදු 15 ඉඳන් මනමාලය ඈ. පළවෙනි එක මාස 3යිනේ පේශල. ඕ ලෙවල් කරන්න යනකොට තමයි අර ෆස්ට් ලව් එක මොනේ එතකන් අපේ ඉස්කෝලේත් මික්ස් එකක්. එහෙම නැහැ ඉතින් ගර්ල්ස්ලා කියන්නේ කට්ටිය දම්මල මගෙන් ආලා දිනවා. ආලා ගොල්ලෙක් එලා ගොල්ලෙක්. ඉතින් අරක ෆස්ට් ලව් එක විදියට. ඔයා මල්ලි මේම කරන්න. අපි ඔක්කොම එකතු වෙලා ඔයා මනෝජ් අයියා මම අපි ඔක්කොම නොබැදි ජාතියින්ගේ සමුලුවට බැදෙමු. ඔයගොල්ලෝ බැඳලා නැහැ නේ. ඇත්තටම තනියෙන් ඉන්න එක ඇත්තටම හොඳයි. ඉන්නේ කොර මල්ලි කොර සීන් එක. හරි කියනවා දැන් දැම්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් මල්ලි බැන්දොත් එකයි නැත්තම් ගමම. ඊමද කියලා. අපුර්ණ. අපුර්ණ. ඔයා දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එපා එකේ දින්නේ. ඔයින් දැන් ඒ මතේම තමයි ඉන්නේ මෙච්චර කාලයක් වඩා හිටියේ ඉතින් අම්මයි තාත්තයි විතරයි මරණකම්ම ඒ දෙන්න ඇති. බඳින්න කියන්නේ ඕන්නේ නැහැ ඉතින් මොකටද බඳින්නේ මිනිස්සුද අපිට දෙයක් තියනවා නම් මිනිස්සු ඉඳීවි අපි ගාව ඔව් අම්මයි තාත්තා ළඟ ඉන්නව නම් වෙන මොකුත් ඕනේ නැහැ මාර ටෝක් එකක් දුන්නේ ආ ඔයා අපිට තොල්ලේ ඒ කියන්නේ නේද ඒ කියන්නේ හදවතට කතා කරන්නේ මචං ඔය ගාල්ල පැත්තේ උන්ගේ හැටිමයි මල්ලි FM දෙරණ නෑ හදවතට වයි FM දෙරණට නෑ නමේට එනවා ගැන මල්ලි ඔයා FM දෙරණට එන්න ඕනි කොල්ලෙක් ඔය කතාව අපි දැන් නාට්‍ය බලව පස්සේ බලවද නාට්‍ය පස්සේ බලමුනේ හා නියමයි කොල්ලෙක් මේ ඊට පස්සේ ආයෙ මං හිතාගත්තා ඔයා ටකලව පෙර වැරදි ඔයා ඒක මතක් කරගත්තා ඔයා අතීතේ මෙනෙහි කර කර අනාගතයට සාප කරන කොල්ලෙක් නේ බ්‍රෝ එහෙම කරන්න එපා හරි අපි බලමු